දැක්කා 25 වෙනිදා යම්කිසි තත්වයක් ඇති වුණා. ඒ අවස්ථාවේදී මේ විවිධ විශේෂඥ කමිටි මාර්ගයෙන් දැනුම් දුන්නා මේක මෙහෙම කරලා හැකියාවක් නැහැ. අනිවාර්යයෙන්ම මේක එක දිගට පවත්වාගෙන යා යුතුයි දින 14ක් වශයෙන් කරන්න ඕනේ කියලා. ඒ අවස්ථාවේ තමයි 24 වෙනිදා අපි සියලු දෙනාම රැස්වීමේදී කාර්ය සාධක බලකා රැස්වීමේදී අතිගරු ජනාධිපතිතුමාකව හරි එමනම් අපි මේක 7 වෙනිදා දක්වා අර ලිහිල් ක්‍රීම් වලකින් තොරව අපි කරගෙන යමු කියන කාර්යය. සෑම දිනකම වගේ මේ සඳහා විශ්ලේෂණයක් කරනු ලබනවා. මේ සියල්ලක්ම ඔබ දකිනවා සමහර අවස්ථාවලදී කිසිම ක්‍රමවේදයක් නැහැ. අරෝ මේවා කතා කියන කණ්ඩායමුත් ඉන්නවා. නමුත් නොදන්නා තිරෙන් පිටිපස වෙන දේවල් පිළිබඳව නොදෙමිනීම හින්දා මෙවැනි කතා කියනවා වෙන්න පුළුවන්. කෙසේ වෙතත් මේ ක්‍රමවේදය විතාමත් හොඳට කරගෙන යනවා. රටේ ඉන්න විශේෂඥවරුන් කියන ඒ ශාස්ත්‍රවල විශේෂඥවරුන් සිරු දෙනාම සම්බන්ධ කරගෙන කරනවා මිසක් අතිගරු ජනාධිපතිතුමා තනියම හා හමුදාපතිවරයා කියලා කියන සමහල්ලාට මේ වගේ තනි තීරණ කිසිසේත් ගන්නා බන්නේ. එතකොට මේක දැන් අපි 7 වෙනිදා දක්වා මේ ආකාරයෙන් යද්දී නමුත් දින 14 කරගෙන ගියාට දින ගානේ දින 5ක් වෙද්දී 7ක් වෙද්දී 14ක් වෙද්දී මේ ප්‍රතිශතයන් මේ කර්ව් එක කියලා කියනවා අඩු කරන්න පුළුවන් ක්‍රමවේදය. ඒ අනුව මේ විශේෂඥවරු මේ කට්ටියත් එක්කත් අපි සාකච්ඡාවක් පැවැත්වුවා සතියාන්තේ. ඒ අවස්ථාවේදී උන් දැනුම් දුන්නේ කියන එක දින 14 දින 21 දක්වා දීර්ඝ කරන්න පුළුවන් නම් මම 80% විතර සංඛ්‍යාවේ අඩු කිරීමක් වගේ එකක් කරන්න හැකියාවක් තියෙනවා කියලා ඒදී අධිකරණ ජනාධිපතිතුමා කුවා කොවිඩ් පාලනය කර ගැනීම සඳහා මේක නම් සුදුසුම ක්‍රමවේදය. එහෙමනම් තව සතියක් ඒ ආකාරයෙන් දීර්ඝ කරන්න. මේ දින කිහිපය උඩ මේ සංචාරණ සීමා පැනවීමේ අපේක්ෂිත ප්‍රතිඵලද ලැබිලා තිබෙනවද අපිට? දැන් මෙහෙමයි මේක කවුරු හරි හිතනවා නම් අද සංචාරණ සීමා දාලා අනිද්දා මේක රිසල්ට්ස් එනවා කියලා එහෙම තත්ත්වයක් ඉන්නේ නැහැ. අපි දකින්නේ බොහෝ දුරට මේ මැයි මාසේ 14 වෙනිදා සංචාරණ සීමාවන් යම් කිසි මුළු රටක් සංචාරණ සීමාවන් වලට යටත් නොකර සංචාරණ සීමාවන් පළාත් අතර වගේ තිබිච්ච කාල පරාසයේ තිබිච්ච ප්‍රතිඵල තමයි මේ අපි මේ අවස්ථාවේදී අත්විඳින්න තියෙන බවටයි. මම වෛද්‍යවරයෙක් නෙමෙයි, මම මේ පිළිබඳව කිසිම දෙයක් දන්නේ නැහැ. නමුත් විශේෂඥ වෛද්‍යවරුන් පවසන ආකාරයට මේක තමයි අපි අත්විඳින්නේ. දැන් මේ දැනට තිබෙන සංචාරණ සීමාවන් වල ප්‍රතිඵල බොහෝ දුරට අපිට දැක ගන්න පුළුවන් වෙන්න ඕනේ. විශේෂයෙන්ම 12 වෙනිදා 10 වෙනිදා 12 වෙනිදා ඉදර ඉදිරියට එන කාල සීමාවේදී මේ තත්ත්වය අපිට දැක ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් රටක මෙවැනි සංචාරණ සීමාවක් පැනවීමෙන් බලාපොරොත්තු වෙන්නේ ජනතාව අතර එක්රොක්වීම වළක්වා ගැනීමටයි. ඉතින් ඒ තත්ත්වය සම්පූර්ණයෙන් මගහැරවීමට කටයුතු කරලා තිබෙනවා. ඔබ දකිනවා මේ දවස්වල එහෙමනම් ඔබතුමා අහනවා වගේ තවමත් කොයි දාස ආදීයන් 3000කට සුළු වශයෙන් අඩුවෙන් හෝ එහාට මෙහාට වෙන විදිහ ආකාරයෙන් හමුවන්නේ කොහොමද කියලා. ඒ විශේෂයෙන්ම වෙන්නේ දැනට මේ 3 වෙනි රැල්ලේදී යම් කිසි පුද්ගලෙක් ආසාදින වූ වහම ආසාදිත වූ බව දැනගත් වහම ඔහුව රෝහලක් වෙත රැගෙන යන අවස්ථාවේදී ඔහුගේ ආශ්‍රිතයන් නිවසේම නිරෝධායන කරනවා. මේ නිවසේ නිරෝධායන කරන කණ්ඩායම් වලින් කරුණු ලබන PCR පරීක්ෂණදී බහුතරයක්ම කොවිඩ් ආසාදිතයන් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් ඒක නිසා තමයි තවමත් අර ආසාදිත්‍යයන්ගේ බෙදිතානේ දවසකට 2800ක් හමුවද්දී යම් කිසි සැලකියුතු ප්‍රමාණයකට නිවසේ තුල ඉන්න කට්ටියටත් ආසාදින වෙන ප්‍රවණතාවයක් මේ ප්‍රභේදය තුල තිබෙන හින්දා. ඉතින් ඒකයි ගණන් මේ තත්ත්වෙන් පවතින හේතුවක් ප්‍රධාන හේතුවක් කරලා තියෙන්නේ ඒක. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.